අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ කුරුණෑගල මාවතගම බෝයගොඩ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ මාවතගම සමෝධය ක්‍රීඩාංගණයේදී. මේ ආණ්ඩුව දිහා බැලුවනම් පුදුම ආණ්ඩුව. පළවෙනි වතාවට බහුතරයක් පාර්ලිමේන්තුවේ තිබුණේ. ඒ සුළුතරය එක්ක තමයි ආණ්ඩුව ගෙනියන්න උනේ. අනික් ආණ්ඩුවාගේ ජනාධිපතිතුමයි කැබිනට් මණ්ඩල එක පක්ෂක නෙමෙයි. බහුතරයක් නැතුව මට අගෝස්තු මාසෙ මේ ආණ්ඩුව බාර දුන්නේ. මගෙන් ඇහුවා මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන්ද කියලා. මොකද ඊට ඉස්සෙල්ලා තිබුණේ පාර්ලිමේන්තුවේ 3-2ක් තිබුණ ආණ්ඩුව. ඒත් රටේ තියෙන ප්‍රශ්නවලට මූණ දෙන්න බැරි නිසා අවුරුදු දෙකක් අඩු කළා තමයි ඡන්දෙට ගියේ. මම හිතුවා මේ බලය දෙනවා නම් වරම දෙනවා නම් ඒක කරන්ට මම යන්නේ මැදදි දාලා යන්නේ නැහැ. මැදදි මේ වැඩ කටයුත්ත අතහරින තත්ත්වකට එන්නේ නැහැ. කොහොම හරි මේ වැඩ කටයුත්ත මේ කාලේ ඒ ජනාධිපතිවරණයක් වෙනකන් අපි ගෙනියනවා කියලා තීරණය කළා තමයි මේ බහුතරයක් නැති ආණ්ඩුව වෙනත් ආණ්ඩුව වලට කරන්ට බැරි වැඩ කටයුතු අද අපි කළා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. මන් දන්නවා පළවෙනි අවුරුදු දෙක තුනේ මට බැන්නේ හැටි කරන්න දෙයක් නැහැ. වැඩේ කරන්න සිදු වුණා. අපි ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරා. අපි ආදායම් වැඩි කරා. ආපහු මුදල් අරගෙන ණය ගෙවන්නත් පුළුවන් වුණා. දැන් තියෙන අනාගතයට යන්න. අපි මූලික වැඩ කටයුතු ඉවරයි. අපිට දැන් තියෙනවා විශාල පිම්මක් ගන්න අනාගතයට. මුළු ආර්ථිකයේම අපනයන ආර්ථිකයකට අවුරුදු 5කින් 6කින් ඒ පැත්තට හරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ටික මේ ගමන ආවේ බහුතරයක් නැතුව, ස්ථාවරභාවයක් නැතුව. එන සැරේ බහුතරය ලැබලා අපි ඔක්කොම තනතුරු අරන් ස්ථාවර භාය අරගත්තාම මේවැ දහගුණයක දියුණුවක් ඊට වඩා දියුණුවක් අපි පෙන්වන්නම් කියලා මං කියන්න කැමතියි. ඒ කියන්නේ කිසිම සැකයක් තියන්න එපා. අනතුරු අග්‍රාමාත්‍යවරයා යන්තම්පලාව සුන්දරා පොළ කසල අංගණයට පැමිණි අතර එහි කසල කළමනාකරණ ව්‍යාපෘතිය විවෘත කරනු ලැබුවා. මගේ විශ්වාසය ඇක්සිස්.